නීතිය රකින්න පිරිසක් ඉන්නවා. ඉතින් නීතිය කඩනකොට යම්කිසි කෙනෙක් නීතිය රකින්න පිරිසක් ඉන්නවා. එතකොට ඒ නීතිය රකින්න මිනිස්සුම ඒ නීතිය කඩන මිනිස්සු සහ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඉන්න කට්ටියම නීතිය කඩනවා නම් කොහොමද මිනිස්සුන් රටේ ජනතාවට ආරක්ෂාවක් ලැබෙන්නේ? වැටත් නියරත් ගොයම් කරන සිද්ධි අපිට විවිධාකාරයෙන් විවිධාකාර අවස්ථාවල වාර්තා කරන්න හැකියාවක් තිබෙනවා. දිවෙන පත්‍රයේ මෙන්න මෙහෙම කියනවා ප්‍රධාන සිරස්තලයේ සමනල වැව බලන්න ආ යුවළ බියකර පෙම්වතාට විලංගු දමා පෙම්මතියට හදිකල කොස්තාපල් දැලේ නිර්නාමක ඇමතුමින් කැත වැඩේ අතේ මාට්ටු හඹගමුව පීසීට නීතිය තදින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වනවා. දිවෙන පත්‍රයේ අපි පුළුවන් වුණොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා බලන්නත් බලාපොරොත්තු වෙනවා. චමින්ද සිල්වා රමිදු ගුණතිලක වාර්තා කරන්නේ සමනල වැව නැරඹීමට ඉක්ුත් 6 වෙනිදා යතුරුපැදියකින් පැමිණ සිටි පෙම් යුවලක් බියවද්දලා පෙම්මතා යතුරුපැදියට සම්බන්ධ කර විලංගු දමලා පෙම්මතියව අසල ලනු කැලෑවකට රැගෙන ගොස් නිර්වාණ කර අතවර කිරීමට උත්සාහ කළ හඹගමුව පොලිසිය කොස්තා පොල්වරයෙකු සමනලව පොලිසිය විසින් ඉක්ුත් 8 වෙනිදා අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියන කාරණාව තමයි වාර්තා කරන්නේ. අපේ රටේ ආදරය කරන එක හරි රහසේ කරන්න ඕන කියලා කියනවා. හැබැයි රණ්ඩු කරගන්න එක නම් හරි ප්‍රසිද්ධිය කරගන්නවා, කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර පවුල් වලත් එහෙමයි. අම්මයි තාත්තයි ආදරය කරන්නේ ළමයින්ට පේන නෙමෙයි, හරි හැංගිලා. හැබැයි රණ්ඩු වෙන එක ආයේ ගහමරා ගන්නවා. ළමයින්ට පේන ආදරයටත් ඉඩක් වෙන් වෙන්න ඕනේ. මිනිස්සු ආදරෙත් එක තමයි ජීවිතය ඉගෙන ගන්නෙ. ලෝකයට ආදරය කරන්න පුරුදු වෙන්නේ. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට සමහර ආයතනවල උනත් ආදරය නොලැබිච්ච මිනිස්සු සමාජයත් එක්ක ගනුදෙනු කරන්න බැරුව කොන් වෙලා ජීවත් වෙන ආකාරය. ඉතින් ඒ නිසා මේ ආදරණීයන්ට ආදරෙන් සලකන්න මේ පෙබරවාරි මාසෙ විතරක් හිතාගන්න එපා. එක දිනයක් වෙන් කරලා හිතාගන්න එපා. ඒ අයට ඉඩක් වෙන් කරන්න. හැබැයි හැම පැත්තකදීම තමන්ගේ විනය ආරක්ෂා කර ගැනීම මිනිස්සුන්ගේ වගකීමක් බවට පත් වෙනවා.